Travel. ලංකාව වඩේට මහමුහුද ඈත කඳුමුණු වලින් පටන් අරගෙන ගලාගෙන එන ගංගාවල් ආයෙත් අතු ගංගාවල් විදියට බෙදිලා මහමුහුදට එකතු වෙන්නේ මෙන්න මේ වගේ මොයකින් අද ට්‍රැවල් විත් අචියා ඇවිත් ඉන්නේ කහදමෝදරට අද නම් මොහොත වලාලයි අපි බලමු මොදර බහින්නේ කොහොමද කියලා ඉස්සරහට යමු Go with it.
මේ තමයි ඉතින් මේ ගමේ තියෙන ජනප්‍රියම ස්ථානය මෝදර යහපැත්තෙන් මහමුහුද ජනප්‍රවාදවල කියන විදිහට නම් මෝදරට කහ ආනෙක් ඇවිල්ලා තියෙනවලු ඒ ආන ඇවිත් තියෙන්නේ මෝදර දිගේලු කහ ආඳා ආ මෝදර අද වෙනකොට කහඳා මෝදර බවට පත් වෙලා තියෙන බව තමයි අසියට දැනගන්න ලැබුණේ සමහර කාලවලට මෝදර බැඳිනවා. ඒ කියන්නේ මෝදත් මෝයත් අතර වැලි වලින් පිරෙනවා. රත්මලේ කන්දෙන් එන ඌර්බකෝය මුර්ථවල ජලාශය හරහා තවත් ජලාශ කිහිපයකින් ගලාගෙන එන ජලය රන්න නගරය හරහා විත් තමයි මේ සුන්දර ගම්මානය හරහා මා සයුරට එකතු වෙන්නේ. පාස්කු පැරට කලින් නම් විදේශකයෙන් බහුලුව දකින්න ලැබුණු ප්‍රදේශයක් තමයි මේ කහඳ මෝදර මෝදු විරල දිගටම අපිට බලා ගන්න පුළුවන් විදේශිකයන් වෙනුවෙන් මෙදිම සංචාරක නිමාඩුණේ කේතන ඒ වගේම කලපෝ දිගේ පාරුවකින් සුන්දර කඩලවන පරිසරයේ විවිධත්වය දැක බලා ගනිමින් මෝදර දිගේ ඉහළට යන්නත් පුළුවන් ඉතින් විදේශිකින්ට වගේම දේශීය සංචාරකින්ට උනත් ඒ වෙනසත් විඳින්න පුළුවන් එන්න කහඳ මෝදරට
ළඟදිම දවසක අලුත් වීඩියෝ එකකින් කලපු දිගේ උඩහට. එහෙනම් මම ගිහිල්ලෙන්නම්. මම ට්‍රැවල් විත් අචියා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දෙන්න ගන්න බෙල් අයිකන් එක ක්ලික් තියාගන්න. එහෙනම් ජය වේවා. වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. අන්තිමට දෙන ලස්සන දර්ශනයක් අහම්බෙන් කැමරාවට සම්මුතියක් කලපුවේ අහස දිහා බලාගෙන ඉන්නවා. එහෙනම් ජය වේවා.